මහනුවර අහස ලොකු ඇස්සකට අරැද්දේ අවට මන්දාරමත් මහා සුළඟත් හදවතට ගෙනාවේ පුදුමාකාර පාළුවකි. දුකකි, තනිකමකි. හීන් පොදේ තව ටික මොහොතකින් ලොකු ඇස්සකට හැරෙන බව සපූ දනී. සපූ චාම් ඇඳුමක් ඇඳගෙන ප්‍රේමා ළඟට ආවාය. රෑට උයන්න බඩු තියනවද ප්‍රේමා? ගන්නත් ඕන. යම් කෙල්ලට ඕනාද ප්‍රේමා දනී. අහිංසක කෙල්ලෙකුගේ පිච්චෙන හදවතට සහනයක් දීම ඇත්තටම පිනකි. අපි වැස්සට අහුවේ නේද බේබි? අර අංකල්ගේ ත්‍රිවිල් එක කතා කරගමු. මං ඇඳගන්නම්. ලොකු නෝනාට කියන්න. සපු යද්දී සුජාතා උන්නේ සපුමල්ගේ කාමරය අස් කරමිනි. තාම මල්ලියා නෑනේ නේද අම්මේ? ක්‍රිකට් ප්‍රැක්ටිස්ලුනේ. දරුවා හාමතේ. මට දුක ඒකයි. කොල්ලෝනේ බඩගින්නටත් පුරුදු වෙන්න ඕන. සුජාතා සිනාසුනායි. අම්මේ බඩු ඉවර වෙලාලු. යන්නද ටිකක්? වහිනි පුතේ, ත්‍රිවිලේරක යන්නේ අර අපි අන අංකල් එක්ක. ෆුඩ් සිටි එකට ගියොත් මල්ලිට ඉස්කෝලේ හදලා යවන්න නූඩ්ල්ස් මොනහරි ගේන්න. ඔය යන ගමනදී කෙල්ල ඔහුවත් හමු වෙන බව සුජාතා දනී. සපූත් ප්‍රේමත් එළියට බහිද්දී යන්තම් පොද ගසමින් තිබුණේ. පොදේටත් වඩා තිබුණේ මන්දාරම් කළුවරය. ප්‍රේමා, බේබි, අද එයා දැක්ක ප්‍රේමා. බේබිය? අර මූසලෙක් යද්දී. හනේ දෙයනේ. ලොකු බඩු මුළු දෙකක් උස්සගෙන හිඟන්නෙක් වගේ යනවා. කෙල්ල දවල් ආවලේ සිට බලාගත්තත බලා උන්නේ ඇයිදයි දැන් සිතාගත හැක. කොල්ලා එහෙම හිතක් හිතන්නේ නෑ බේබි. හිතන්නේ නැති නිසා තමයි දුක ප්‍රේමා. එයා විඳවනවා ඇති. දැන් කෙල්ල යන්නේ ඉගෙනගත් හිත සනසාලන්නද? ඒත් හිට අනිද්ද මේ ජීවිත කාලය පුරා ඕව සනසන්නේ කෙසේද? මට ගැලවීමක් නෑ ප්‍රේමා. සපු හිමීට කීවාය. එහෙම ගැලවීමක් නැති බව කවුරුත් දනී. පවක් වෙන්න ඇති. ඒත් මට. ඇයි බේබි? බැන්දත් මට යා නැතුව ජීවත් වෙන්න බෑ. කසාද බැඳපු ගෑණියෙක්ට වෙන මිනිහෙක් ළඟට යන්න බෑ. ඒත් මම යයි. ප්‍රේමාට පුදුම නැත. ආදරේ ජීවිතවලට කරන්නේ මෙහෙම දේවල් නෙවෙයි. බේබි, දැන් මල්ලි ඉන්න තැනට යනවද? යන්. මං බස්සල මාකට් එකට එන්නම්. ප්‍රේමාට පුළුවන්ද? අනේ ඒක මොකද්ද? ත්‍රිවිලේරට නැගියද්දී මහවැස්ස වැටුනේ. මුළු නුවරම තෙමමින් අනුරාව හොහෝ ගාමින් පාත්තිය. ළඟ පවා නොපෙන් ලෙස වැස්ස වැටින. මල්ලි ඉන්නවද දන්නේ නේද බේබි? ඉන්නවා ප්‍රේමා. සාගරගේ නවාතන අසල වාහනේ නැවතිනේ. සපු එද්දි හෝන්නේ ඉස්සරහා කෑල්ලේ සිට වැස්ස දෙස බලාගෙනය. සරමත් කමිසය තැඳ අද්දෙක බැඳගෙන මහා වැස්ස දෙස බලාවුන් ඔහුට එකවල ත්‍රිවිලරයේ වැසි ආවරණය අතරින් ඒ මුහුණ පෙනුනේ. සාගරගේ පපුව ගැස්සීගෙන ගියේ. ඔහු ඇස්සේ ඉන්නට එපායයි ඇයට කීවේ. ඇතුළට ගොස් ලොකු කුඩේද රැගෙන මිදුලට බැස්ස සාගර ත්‍රිවිලරයේ වෙත ආවේ. මල්ලි, මං එක් කරගෙන යන්න එන්නද? මං බස්සන්නම් අක්කේ. එහෙනම් ෆුඩ් සිටි එක ගාවට හොඳේ. ඇයි එහෙමම ඔහුගේ කුඩ හෙවනට පැන්නාය. ඒ ඕගේ වත බදාගෙනමය. මං සීතලින් උන්නේ රත්තරන්. සබු සාගරගේ බාහුව වැළඳගෙනම කීවාය. සාගර කතා කළේ නැත. සපුගේ පපු ඇවිලිනේ. ඔහු කවදාවත් කෙලෙසකවත් තරහ නොවන බව සපු දනී. ඒත් ඔහුගේ මේ නිහඬ බව කුමක්ද? කුඩහෙවනින් ආවද සපුගේ කොණ්ඩින් භාගයක්ම තෙමින. සාගර කතා නොකරම තුවායත් රැගෙන ඒ හිස පිස දැම්මේ. සපු දිගටම ඒ දැස් දෙස බලාගත්තනම උන්නාය. දුකනම් මට ගහන්න, බනින්න. ඒත් මෙහෙම කරන්න එපා. සපු කිවි දෑත් එක්ක රහුට වඳිමිනි. සාගර කෙල්ලගේ හිස පිසද එහෙමම ඇය දෙස බලාගෙන උන්නේ. තරහද කියන්න රත්තරන්? සපුගේ දෑස්පියන් අතරින් දෙහි බින්දු තරමේ කඳුළු බින්දු තුනා හතරක් පැන්නේ. සාගරයේ කඳුළු අමු අමුවෙම දුටුවේ. පුළුවන් නම් මාව මෙහෙමම තියාගන්න. කාටවත් මාව දෙන්න එපා. සපු කුඩා දැරිවකසේ ඇඬුවාය.
සාගර එහෙමම ඇයව පපුවට ගත්තේ. මං තරහ වෙන්නේ කොහොමද? කෙල්ලගේ හිස මත මුහුණම තබාගෙන සාගර කීවේ. ඔහු කොහොම කීවද ඒ හඬ අද වෙනදා මෙන් නොවේ. පුදුම තරම් දුබ්බරය. දුකයි, එහෙම නේද? මං ඒ කාටවත් ආදරේ නෑ සාගරයි. මං දන්නවා. සාගරින් පසු කතා කළේම නැත. ඔහු හදවතේ තිබූ දුකටම කෙල්ලව පපුවේ තබාගෙන සෑහෙන වෙලාවක් උන්නේ. මේ දුක වහවගන්න බෑ සාගරයි. මං කොහොමද? මං ගැන හිතන්නපා චූටි මැනික. එහෙනම් කා ගැනද හිතන්න කියන්නේ? සාගර කතා කළේ නැත. ජීවිත කාලෙම මෙහෙම බදාගෙන අඬන්න බෑ. සපු කිවි අඬමිනි. සාගරයේ හිස දෙතොලින් සිපගෙන සිපගෙන ගියා ඇරෙන්නට කිසිවක් කීවේ නැත. සාගරයි අද අච්චර බඩු ගොඩක් අරන්. හෙට ලොකු ඕඩරයක් තියෙනවා. පැකට් 300ක. 300ක? හෙට රැට. ඒකට බඩු ගන්න ගියේ. පව්. සපු 3-4 වතාවම ඕගේ පපුව සිපගත්තා ඈ. මැද මහනුවරට වැටෙන වැස්ස අලුත් විය. සපු ඕගේ පපුවට තවත් අද වූවාය. ඕගේ පපුවෙන් එන හඬත් වැස්සේ හඬත් ඇරෙන්නට අන් කිසිවක් ඇහෙන්නේ නැත. සපු ඕගේ කමිසේ බොත්තන් ලිහි විවුරු උණුසුම් පපුවට එහෙම මුහුණ තබා ගත්තාය. ජීවිතේ මේ දැන්න පරම නිර්මල සුවය ලෝකේ කොහෙන් හොයා ගන්නද? කොහයාලුවා? සපු ඇසුවේ රහසින් මිනි. මාළු ගේන්න කොළඹ ගියා. එද්දි ටිකක් රෑ වෙනවා. පව්, දැන් තනියම යන ගන්නවද? 300කට? එහෙමත් දුක් විඳිවිද? මන් නිසා දුක් විඳින්න උනා නේද? සපු ඇසුයි හිස ඔසව ඔහුගේ මුහුණ දෙස බලාගෙන. මට දුක් විඳලා පුරුදුයි චූටි මැනික. එහෙත් මේ ආදරයේ දුක ජීවිතයේ දුකටත් වඩා කටුකය, කර්කශය. පපුව මිරිකා දමන ඒ වේදනාව එක පපුවකින් කොහොම කියා විඳින්නද?